යිබ සුබෝ උදෑසනක්. ඔන්න අඟහරුවාදා උදෑස්සන මගේ දුවලපුතාලා සමනල දැනුම දැනමුතුකමයි වැඩසටහනත් එක්ක එකතු වෙලා තියෙනවා ශිෂත්වයට දවසින් දවස දින ලංවවෙද්ද සමීපතවම මතක තියාගන්න ඕන කරුණු පැටලෙන කරුණු නිලාකරණය කරගන්න. අද මම තීරණය කරා මගේ දුවල පුතාලත් එක්ක, පරිසරය විෂයේදී අපිට වැඩිපුර වරදින වැඩිපුර පැටලෙන ජලය පාඩමේ සියුම් අවස්ථාවක් කතා කරන්න. මගේ දොළපුතාල දන්නවා ජලය පරිසරයේ පවතින සුවරූප තුනක් තියෙනවා. ඒ වගේම ජලය බෙදෙන සුවරූප තුනක් තියනවා. දැන් මේ පවතින සුවරූපයි බෙදෙන සුවරූපයි කියනෙපුතේ මාතෘකා දෙකා. ජලයේ පවතින සුවරූප කියලා අපෙන් එහුවොත් මොනවද, ගන අවස්ථාව ද්‍රව අවස්ථාව වායු අවස්ථාව උදාහරණයක් මගේ පුතා වතුර බොනවා පුතා වතුර නානවා රෙදි හෝ දෙනවා අපි ඒ තියෙන වතුරවට අපි කින එක ද්‍රව අවස්ථාව ද්‍රව සුවරූපය තව වාශ්ප කියන්නේ මොකක්ද වායු අවස්ථාව කියන්නේ පුතා වතුර හෙම්බිරිස්සාාවක් එහෙම හැදුනම අම්මා ලොකු වතුර මුට්ටියක් වුණු කරලා ලොකු රෙද්දකින් පොරවල දුං අල්ලන්න කියනවා යාලගේ භාෂාවෙන් දැන්කී නොන අප යොකට කියන්නේ ඉංග්‍රීසිවලින් ස්ට්‍රීම් කරනවා කියලනේ. අන්න හුමාලය. ජලවාශ්ප ඒ වගේම පුතාවට පොඩි පරීක්ෂණයක් කරා. ජලය රත්වීමේදී වාශ්පෙනවා කියන්න මතකද ඉටි පන්දමක් දල් වෙලා නේද. ලෝ හැන්දක් මතර ජලබින්දු කීපයක් තියලා අන්න ජලයේ වායු සුවරූපය එම නැත්නම් වාශප. තොට පුතේ මොක්ද මේ ගනා අවස්ථාව කියන්නේ පුතාගේ ගෙදර තියෙනවා පුතාග ශීත කරණය උඩ අයිස් කැටර් එ ගනා අවස්ථාව කියලා කියන්නේ මොකක්ද එහෙනම් අයිස්කැට ජලය පවතින සුවර ූපතුන මොකක්ද ගනාස්ථාව ද්‍රවාවස්ථාව වවායු අවස්ථාව. ඒ පුතේ ජලය පවතින සුවරූපණ ජලය බෙදියහැකි කොටස්, වෙනමම අපිට තුනකට වෙන් කරන්න පුළුවන්. මොකක්ද කරදිය මිරිදිය කිවුල් දිය. පුොද කරදි කියන්නේ මොනවද මුහුදු ජලය. කරද කියෙ මොනවද මුහුදු ජය පුතා ආසයිනේද හෝ ගාන පොකු වන නේද පුතා මුහුද මුදු වෙරල කිව්වොත් ඒක ඔයාලගේ ලෝකයම පුංචිපටවුන්ගේ ලෝකයක්. එතකොට මිරිදිය කියන්නේ මොකක්ද. සරලෝම කිනවනම් පානය කරන්න පුළුවන් ජලය. අප මෙහෙම කියමු ලොකු නිර්වාචනයක් දෙමු ගංගා, ඇලදොල වැව්පොකුණු ලිං. මේවායි තියන වතුරවලට තමයි පුතේ අපි කියන්නේ මිරිදිය කියලා. එවට මොනවද මේ කිවුල් දිය කියන්නේ. අපි කියනව කරදියි මිරිදියි එකතු වෙන තැන කොහෙද එකතු වෙන්නේ කලපුේ. ඔ දෙකතු වෙන්නේ කලපුේ. එන කලපු ආශ්‍රිත ජලයට තමයි අපි කියන්නේ මොකක්ද කිවුල් දිය කියලා. එනම් ජලය බෙදන්න පුළුවන් කොටස්තුන මොනවද කරදිය මිරිදිය කිවුල්දිය. පටලගණ්ඩ එපා ජලය පවතින ස්වරූප තුනයි ගනද්‍රවවායු ජලය බෙදෙන කොටස් තුනයි කරදිය මිරිදිය කිවල් දිය. ඒනම් හෙට උදෑසනත් අපි ශිෂ අත්තයට වටින පාඩමක් කරගෙන දැනමුතුකමයි වැඩසටහනිින් එනවා අපිහෙට උදෑසන කතා කරමුපුතේ සිංහල අතීත කාලයේ ගැන. එහෙනම් අදට විමුක්තිස සමුගන්නවා මග දුවල පුතාල සියලු දෙනාටම ජයග්‍රාහහි සුබදාවසක් අයිබෝවන්,